ඉස්සර ජීවිතේ නෙමෙයි මම දැන් ගත කරන්නේ. අදිත් ප්‍රේමදාස මොනාද කරලා තියෙන්නේ රටට? බූරුවන්ව යවලා අසයන්ව තියාගන්න. එයා මොනාද මේ රටට කරලා තියෙන්නේ? ඕෂධීට වැඩිය මම සීනියර් ෆීල්ඩ් එකේ. පට්ට සෙක්සි කෑල්ල. වාගේ රෙද්ද කඩලා දා. රංගන ශිල්පියෙක් ඔයාට ආවිතෝදනාවක් කරයි කියන්නේ. රෙද්ද කඩලා දැම් මේ ඩබ්ලිව් ජයසිරි. ඔව් පොඩි සිදුවීමක් වුණා. මගේ ළඟම ඉන්න යාළුවෝ කීප දෙනා පමණයි අයියේ දන්නේ. මං අද මේ කියන්නේ. සෙක්ස් වලට විතරයි. විතරයි. මහන්සියල ලබා ගත්ත දේ හාන්සියලත් ලබා ගත්ත දේ. ගෙලින් මහ මොකෙන්නේ? තියන සුප්‍රසිද්ධම කෙනෙක්. අපේ ඒක අධ්‍යක්ෂවරයෙකුත් ඒ ඩීල් කරානේ දරුවෝ. බෙලෝස් මෙන් ඉන් බ්ලැක්. කැරටින් සත්කාරය සමගින් හිස්කස් වලට ස්වාභාවික කළු පෑය. බෙලෝස් මෙන් ඉන් බ්ලැක්. හැමදාම තරුණ පිරිමින්ට. අයිබෝන් සුපුරුදු වැඩසටහන ටෝක් විත් සුදත්ත. හොඳයි, බොහොම සන්තෝසයි. එන්න එන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා, අලුතින් කට්ටිය එකතු වෙනවා. ඉතින් ඒකට අපි ෆුල් හැපි. මම අර හැමදාම කියන වගේ ජවයේ බලයේ ශක්තිය අපිට ලැබෙනවා ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන ධර්ම වැඩි වෙන ධර්මට. ඉතින් ඒ කියන්නේ මේ වෙනකොට 125ක අධික ප්‍රමාණයක් අපේ චැනල් එක නරඹමින් ඉන්නවා. අපේ වැඩසටහන් ඉතාමත් ආදරණීය ලෙස ගෞරවාන්විත ලෙස අපිට කමෙන්ට්ස් එනවා. ඒ වගේම කුණු වරපත් වදිනවා. ඒවටත් තැන්ක් යූ. වෙන මොනවා කියන්නද? ඉතින් කරන දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ හැදියාව මේ අපේ හැදියාව. හොඳයි, අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ හිටපු අති දක්ෂ රංගන ශිල්පිනියක්. විවිධ කතාබහවල ලැක්වෙච්ච අය. මේ වෙනකොට රෝගාතුරෝ ඉන්නවා. අපිට දුකයි. අපි පුළු පුළුවන් විදියට උදව් කරනවා. මේ වීඩියෝ එකේ පරමාර්ථයේ ඇයට කුමක් හෝ ඔබට හැකියාවක් තියෙනවනම් උදව්වක් ලබා ගැනීමට තමයි මම දන්නා එක නොවරදීම කරනවා කියලා අපේ ඉන්න හදවත්වලට තෙතමනිය කියන දැනෙන ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්න නිසා තෙත් වෙලා මෑගේ කතාව අහලා උදව් කරන්න අපි බලමු. හොඳ, එහෙනම් බලමු කවුද කියලා. අයිබෝවන්. අයිබෝවන්. අයිබෝ වේවා කියලා තමයි නංගි වාට කියන් තියෙන්නේ. කොහොමද සැපසනීප කියලා අහන්න කමන්නේ. කොහොමද සැපසනීප? දැන් පොඩ්ඩක් සුදුරු විදියට ඉන්න. මොකද අර මං එදා ඇවිල්ලා Facebook එකේ live එකක් කරනකොට පොඩි ඩල් එකේ හිටියේ, කොණ්ඩ සුදු කරගෙන. දැන් ඊට පස්සේ මං දැක්ක සින්දු කියනවා. මට මාර හැපි එතකොට. කොහොමද කියන්නේ සැපසනීප? ඔව්, හැත්තටම එදාට වැඩිය අද නම් ගොඩක් හොඳින් ඉන්නවා. අයියේ මුලින්ම ඔයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයා එදා ඇවිල්ලා ගියාට පස්සේ අවුරුදු දෙකක් පුරාවටම මට මුදලින් යම්කිසි ආධාරයක් කරන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයෙක් එකඟ වුණා. ඒක ඔයාගේ වීඩියෝ එක හරහා ලැබිච්ච දෙයක්. ඒකට ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතුමාටත් ගොඩක් ස්තුතියි. ගොඩක් පින් සිද්ධ වෙනවා. එතනින් පස්සේ ඇත්තටම හොඳින් ඉන්නවා. සතුටුයි. මේ මගේ කියලා එදා එහෙන ඩල් එකේ කතා කරේ. දැන් හරි ජොලි ඉන්නවා වගේ දැනෙනවා. කොච්චර අමාරුකම් එකට තිබ්බත් මම දැක්ක. දැන් ඔයා වොෂ්රූම් එකේ ඉඳලා රෝද පුටුවට ආපු විදිය මම දැක්ක. මට මාරු දුකක් දැනෙනවා. ඊට පස්සේ රෝද පුටුවේ කොට්ටයක් තියන්න ඇතුළෙන් කොච්චරද කියන්නේ, කොච්චර වෙහෙසක් ගත්තද කියලා මට දැනෙනවා. දුකයි දරුවෝ. ඉතින් ඒක කරන් දෙන ජීවිතය ඔහො තමයි. මට ආසයි කවදරේ දවසකින් මේ කකුල් දෙකෙන් නැගිටලා යන දවස උදා වෙත් වුණොත් ඒ දවසේ පළවෙනිම කෝල් එක දෙන්න මට. අනිවාර්යෙන් මම මේ ඇත්තටම එදායින් පස්සේ අයියාගේ චැනල් එකට මේ විදිහට එන්න නෙමෙයි බලාපොරොත්තු වුණා තිබුණේ අයියේ. මම බලාපොරොත්තු තිබුණේ මම සුව වෙලාම ප්‍රතිකාර කළා. සුව වෙලාම දෙපයින් නැගිටලා අයියාගේ චැනල් එකෙන් මුලින්ම මම ලෝකෙට කියාපානවා කියලා තමයි මගේ බලාපොරොත්තු තිබුණේ. ඔව්, ඒකත් කරමු. එතකොට මේ මොහොත වෙන විට මං කිව්වේ පොඩි පොඩිවා ෆිසියෝതെරපි එහෙම කරලා මම සිංහල වේදකම්ද මොනවද කීපයක් කෙරෙනවා. ඒවෙන් සුවදායිදේ තත්වයකට එන්න පුළුවන් වෙලා තියෙනනේ නංගී. 100ට 100ක්ම වැඩිලා හිටපු මාව දැන් 100ට 5ක 7ක විතර පොඩි ප්‍රගතියක් තියෙනවා. ඉතින් මං හිතනවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මට හැමදේම ලැබෙනවා. ඒකත් එක්කම මං සුව වෙයි කියලා මම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. කොහොමද දේශපාලන මේ ඊ පෙරේද වෙච්ච දේ ඔයාගේ අතිජාත මිත්‍රයා ඔයාට මේ කියලා ලබා දුන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ගොඩක් පරාද වෙනවා. මොකද දුකක් තියෙනවද? මෙහෙමයි, මට දේශපාලනය ගැන මම අයින් වෙලා ඉන්නේ අයියේ. මට ලොකු දැනුමක් නෑ දේශපාලනය ගැන. නමුත් එතුමාට කෙරෙහි මම ලොකු ගෞරවයක් තියෙනවා. මොකද
අද මම මේ තැන අයියා මේ ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මාව හම්බෙලා මේ කතා කරන්නේ එතුමා මට මේ ලබා දුන්න නිවසේ හින්දා. ඉතින් කොහොම හරි එතුමා ජයග්‍රහණය කරා. එතුමාට පුළුවන් නෑ, එතුමා ජයග්‍රහණය කරා, එතුමාට ගන්න පුළුවන් ප්‍රමාණයෙන් ජයග්‍රහණය කරා. මං දැන් මට හිතන විදියට මම හිතන්නේ විපක්ෂ නායක ධූරය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ ටිකත් ඇතිනේ තිබිච්ච පෙරලියත් එක්ක. මේ මම මේ ගිය දවස්වල ජූලි මාසේ 23 වෙනිදා පෝස්ට් එකක් කියවනවා. ඔයා දාපු එකක් තාමත් තියෙනවා, නයින් කරලා නැහැ නේ. රජිත මනරම් මොකද සජිත් ප්‍රේමදාස මොනවද කරේ කියලා අහන්න මේ ගෑණි මොනවද කරලා තියෙන්නේ කියලා මුලින්ම කියන්න බලන්න. මට දේශපාලනේ අදාළව නැහැ. මෙයා ෆීල්ඩ් එකේ කෙනෙකුට උදව්වක් කරලා තියෙනවා අපි කියන්න, අපිට කියන්න. ඕනේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයාම කියලා තියෙන්නේ අසාගීට දැක්කේ නැතේ මාව අන්ෆ්‍රෙන්ඩ් කරලා තමයි. හැබැයි මේ බැනලා තියෙන්නේ පව් දුක හිතීලා. ඔයාලට බැනලා තිබ්බද? මම මේ කතා කරන්න කියනවා දැනන ඖෂධි හේවා මද්දුම. ආ ඒ පෝස්ට් එක අර වීඩියෝ එකක් මම දැක්කා Facebook එක හරහා සැරිසරනවා. ඔයාලට බැනලා? මොකද මට බැනලා නෙමෙයි. මේ සජිත් ප්‍රේමදාස අයියාව හරියට චුට්ට තේරුම් ගන්න කියවලා ඒ කියලා තිබුණා. සජිත් ප්‍රේමදාස මොනවද කරලා තියෙන්නේ රටට? එතකොට ආශ්‍රයන්ව බූරුවන්ව යවලා ආශ්‍රයන්ව තියාගන්න. අන්න ඒ වීඩියෝ එක දැකලා තමයි මම ඇහැව්වේ සජිත් ප්‍රේමදාස රටට මොනවද කරලා තියෙන්නේ කියලා අහන්න. මෙයා කවුද? එයා මොනවද මේ රටට කරලා තියෙන්නේ? දැන් එයාට හැබැයි එකට අර අස්සයෝ තෝරන කතාව ඔයාගේ එකටත් පෝස්ටයක් මම දාලා තිබ්බා. ඊයේද කොහෙද ඒකත් මම මේ හොයමින් ඉන්නේ. මම දැන් මේ ඉතින් අස්සයන්ව පාර්ලිමේන්තුවට යවලා බූරුවන්ව ගෙදර යවලා අස්සෝ ටික තෝරලා බූරු ටික ගෙදර යවන්න කිව්ව කෙනාට මොකද වුනේ? ඔව් මොකද වුනේ? අන්න ගෙදර ගියා. ගෙදර ගියෙත් නැහැ, කොහොමද ගෙදර හිටියේ? හැබැයි ඒකට හැබැයි බැසිල් රාජපක්ෂ මේ මෙතුමා දීලා තිබ්බා ලස්සන උත්තරයක්. මොකද එයා කියලා තිබ්බා මට කතා කරා මේ මේ මෑ කතා කරලා අහලා තිබ්බා මොකද මේ මේ අස්සෝ යවන්න ඕන තැන් වලටයි බූරුව යවන්නේ කියලා. මම ඊට පස්සේ කියනවා කවුද මේ 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 නාම යෝජනා මණ්ඩලෙ මොන බූරුවද මෙයාව තේරුවේ කියලා. ඔව් එහෙම එකක් අහලා තිබ්බා. ඉතින් ඒ වැනුත් එක්ක ඒකත් එක්ක තමයි මම අර දාලා අර රාජිත මට බැනලා අනේ නෑ කිසිම සරහක් නෑ. හැබැයි මම මට හම්බ වෙලා තිනවා මූණට මූණ මෙහෙම දැකලා. හැබැයි කවදාකවත් මං හිතන්නේ ඖෂධීට වැඩිය මම සීනියර් ෆීල්ඩ් එකේ එහෙමවත් නිකන්වත් ඇවිල්ලා දැක්කත් කොහොම දැක්කේ කියලාවත් එක දවසක්වත් කතා කරලා නැහැ. ඒ කියන්නේ උද්දච්චයි කියලාද කියනද? ඒක නම් මම දන්නේ නැහැ. මං ආශ්‍රය කළා නැහැ නේ අයියා. හරි හොඳයි. දැන් නංගි ඔයා ජීවිතේ සෑහෙන හැලහැප්පීම් වලට භාජනය වෙච්ච කෙනෙක්. ඔයා ලස්සන නිලියක්. ඔයා කියන්නේ මටත් පට්ටනේ. වීසි දැල දැක්කහම ඒ දවස්වල ඒ අපි දැල ඉරාගෙන ගියා හිත ඇතුලේ. මං කියන එක තේරෙනවද? ඒ තරම් ලස්සනක් තිබ්බ, ඒ තරම් සුංගාරයක් තිබ්බ, පට්ට සෙක්සි කෑල්ල නේ. තාම සෙක්සිද? කොහොම නැත්තෝ ඇත්ත වෙහ. ඒ කාලේ ගොඩක් ඔයාට දැන් ඔය මට ආරංචියක් ආවා. ඒකේ ප්‍රධාන රංගන ශිල්පියෙක් ඔයාට ආවිචෝදනාවක් කරයි කියලා. වාගේ රෙද්ද කඩලා දාපු කෙලින්ම අහන්නකෝ. ඔව්ද නැද්ද කියලා කෙලින් කියන්න. සුදත් අයියා වගේ කෙලින් කතා කරන්න ඕන. ෂූටිං කරන අතරතුර වෙච්ච පොඩි සිදුවීමක්. ඒ කාලේ ඔය එයා ඒක නම් ඇවිල්ලා ඒ හිටපු ජයසිරි අයියා වෙද්ද කටලා දැන් මේ ඩබ්ලිව් ජයසිරි මහත්මයා හොඳ රංගන ශිල්පියෙක්. මං ගරු කරනවා එතුමාට. ඉතින් එයාව ඔය ජැක්සන් අයියලා මහේන්ද්‍රලා ඔය කට්ටි ඔක්කොම එකතු වෙලා පොඩ්ඩක් බයිට් කරගෙන බයිට් කරගෙන ගියා. ඉතින් ඒක චුට්ටක් ඒ කාලේ ඉතින් මමත් ෆීල්ඩ් එකට අලුත් ඉඳා ඉතින් ජයසිරි අයියා නිකන් එහෙම මෙහෙම වීලු කරගෙන එක එක ඒවා එහෙම ට්‍රයි කරාද? දද ඇද ඇද ඉන්න දැන ට්‍රයි එකක් දුන්නද? අපි ට්‍රයි කරලා තියෙන්නේ. ඉතින් එහෙම නෑ නේ. ඉතින් ඔන්න ඔය වගේ පොඩි පොඩි මට විතරක් නෙමෙයි ඒ ඒක ඇතුලේ අපේ නෑ නෑ. ඒ කාලේ නංගි ඔය වීසි දැලේ ඒකත් එක්ක ඒ කාලේ පට්ට ලස්සනයිනේ. ඔයා අර මට මතකයි අර වතුරේ ඒ දර්ශනත් ඒවත් එක්ක උඩට එනවා. හැම තාම විෂුවල්ට මතකයි ඒවක් මේ ඒ වේ සීන් දකිද්දී ඩබ්ලිව් ජයසිරි එහෙම යෝජනාවක් කිරීමට මේ පෙළඹීම ගැන දුක හිතෙන්නෙත් නෑ. ඒක වැරද්දකුත් නෑ කියලා මට හිතෙන්නේ. උත එහෙම මං අහන්නේ කරාද නැද්ද කියලා විතරයි. ඒක ප්‍රසිද්ධේ මට කීප දෙනෙක් කිව්වා වාගේ අහන්න කියලා. ඔව් ඒ නිසා මං අහන්නේ නැත්තම් මම සාමාන්‍ය වහන්නේ නෑනේ. ඔව් පොඩි සිදුවීමක් වුණා. උතර වාම කොහොමද ඒක ප්‍රතික්ෂේප කරේ? ඉතින් ඒත්කොට මම ප්‍රතික්ෂේප වුණා. අයියෝ ඔයා මං ගැන වැරදි වැටහීමක් තියාගෙන ඉන්නේ. කරුණාකරලා ඒ දේවල් වලට
මාව යොදා ගන්න එපා කියලා එතනින් ප්‍රතික්ෂේප කළා. දෙන්නගේ වයස පරතරය කොච්චරද? ඔය එතකොට කී දෙනාගේ වයස වාගේ 20 දල් කරනවා? 20 දල් ගන්නකොට අයියා මට අවුරුදු 19. 19. ඔද වයස ටීන්. ඒ 19. ඒ කියන්නේ ටින්ටින් තමයි 19. ඉතින් ඒ වගේ වේ කාලවල එහෙම තියෙන ඔයාට ඒ කාලේ ෆුල් මාකට් එක උඩරිම. ඒ මාකට් එකේ ගිහිල්ලා ඔය අතරමං වුණා. ඔව් ඇත්තටම එහෙම තමයි. මාකට් එකේ ගිහිල්ලා අතරමං වෙලා ඔයා ඊට පස්සේ මං දැක්ක පෙලක් වීඩියෝ වල කියලා තියෙන ඔයා ආදරේ ඔකට ඔයා ආදරේ කරේ. ඔයාගේ ආදරය වර්ධවා තේරුම් ගත්ත ඒ මිනිස්සු ඔයාව යූස් කරයි කියලා. ඇයි සම්පූර්ණ මේ පැත්තටම මේ බෝලි දෙන්නේ? ඒ තනියටින් දප්පුඩි ගැව්වේ. නෑ තනියටින් නෙවෙයි මම අයියේ ආදරේ කරලා තියෙනවා. මම ආදරේ කරන කෙනාට අවංකවම ආදරේ කරනවා. 100%ක්ම එක පැත්තකින්වත් හානියක් නොවන විදිහට තමයි මම ආදරේ කරන්නේ. ඉතින් ඒ පුද්ගලයෝ පෙරලා මට ලබා දීලා තියෙන්නේ ඒ මම බලාපොරොත්තු වෙච්ච ආදරයක් නෙමෙයි. රූපෙටයි ඇඟටයි තමයි. සෙක්ස් වලට විතරයි. විතරයි. ඉතින් එතනින් එහාට මම ඒක නෙමෙයි මම බලාපොරොත්තු වුණේ. මම බලාපොරොත්තු වුණේ මට ආදරේ රැකවරණය මට සහෝදරයෙක්ගෙන් පියෙක්ගෙන් ඒ වගේ හැමෝගෙම ලැබෙන්න ඕන ආදරයක් තමයි මම බලාපොරොත්තු වුණේ. ඉතින් මට ඒ බලාපොරොත්තු වෙච්ච ආදරේ මට ලැබුණේ නැහැ. එතනින් එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් නෙමෙයි නංගි ඔහොමෙන්. මම මඩ ගහන නෙමෙයි කියලා කියන්නේ. අපි දැන් ජීවිතේ අපි මොහුකුරා ගිහිල්ලා වයසට ගිහිල්ලා ඔව් එහෙම ගිහිල්ලා අන්තිමට මම දරුවෙකුත් එක්ක තනේ වුණා. මම ගොඩාක්ම ආදරේ කරපු කෙනෙක් එක සම්බන්ධයක් තිබුණා. දරුවා පිළිසිඳ ගත්තට පස්සේ දරුවව නැති කරන්න කියලා මං හිතන්නේ මේක මගේ ළඟම ඉන්න යාළුවෝ කීප දෙනා පමණයි අයියේ දන්නේ. මං අද මේ කියන්නේ නැති කරන්න කියලා කිව්වා. මං ඒකට එකඟ වුණේ නැහැ. ඉතින් මා විවාහ වෙන්න කැමති වුණේ නැහැ දරුව නැති කරන්න නැතුව. අවිවාහයෙන් ඉස්සෙල්ලා තමයි මේ පිළිසිඳ ගන්න මේ හැට හරි. ඉතින් ඒකින් මම තෝරගත්තේ මට දරුවා ඕන කියන එක. ඉතින් ඒ ගත්ත තීරණය දැනුත් ගොඩක් දෙනෙක් මට කියනවා අපරාධේ ඔයා ළමයව හදාගත්තේ. එහෙම හදාගත්තේ නැත්නම් ඔයාට වෙන කාව හරි බැඳලා ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණා කියලා. ඉතින් මං ඒකට පසුතැවිලි වෙන්නේ නැහැ. මං ඇත්තටම සන්තෝෂ වෙනවා ඒ වෙලාවේ සිංගල් මදර් කෙනෙක් විදිහට මම මගේ දරුවව හදාගන්න තීරණය කරා. ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලේට දාලා සෙන් තෝමස් ගියේ පුතා. එයාට අවශ්‍ය හැම දෙයක්ම ලබා දීලා අම්මගේ තාත්තගෙන් දෙන්නගෙම ලැබෙන්න ඕන ආදරය එයාට ලබා දීලා අදටත් මම එයාව පෝෂණය කරනවා. ඔව් දැන් අවුරුදු 22යි මේ අවුරුද්දට 23ක්. මට බරක් නෙවෙයි අයියේ. මම ඇත්තටම සතුටු වෙනවා මේ අවස්ථාවේ මට මේ වගේ දෙයක් වෙනකොට සමා මම හිතන්නේ මට ඒ දරුවවත් හිටියේ නැත්තම් මට කාත් කවුරුත් නැතුවම තනි වෙන්න. හැබැයි ඔයාට ලොකු හයියක් තියෙන නේද? ඔයාට මොකක් හරි පිනක් ලැබිලා තියෙනවා. ඔයාට උදව් කරන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ෆිසිකලි දැන් ඇවිල්ලා මේ සතු සප්පායන් ටික කරන්න මම මේ අදාවේ දෙවෙනි දවසේ එදා වීඩියෝෙන් පස්සේ එනකොටත් ඉන්නවා කීප දෙනෙක්. ඔයාට ඒක ඒ ඇති. කොනම වෝඩ ඒගොල්ලෝ ඔක්කොමල මට හරි ආදරෙයි. දැන් ඒ දුබල දෙන්නෙක් ඉන්නවා. මම ඒ කවුද කියලා අම්මේ කියනකොට මම බැලුවා. ඔව් මට අම්මා කියලා තමයි කතා කරන්නේ. මට හරි ආදරේ මාව නාවනවා. මොකටද ඒක මන් දන්නේ නැත්තේ දුවෙකුත් ඉන්නවා කියලා. ඉතින් ගොඩක් දෙනෙක් ඉන්නවා මේ ෆ්ලැට් එකෙත් ගොඩක් දෙනෙක් මට හරි ආදරේ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ ඒ මට ආදරේ කරන්නේ මට සලකන්නේ ඒගොල්ලන්ට මම දක්වන ආදරය ගෞරවය හින්දා පෙරලා මට ඒ දේ ලැබෙනවායි. ඒක තමයි මම විශ්වාස කරන්නේ. Bellos Men in Black Keratin Sapkare samagin hissakas walta swabhavika kalupaya Bellos Men in Black hamadama taruna piriminta Anusha nangi e dawas wala poddak poddanne godak night life wala yobila thibba ne taruna tamat tarunai ne ne tamat 53 bollane ow ne ehema night life kiyala කියන්නේ ඉතින් මගේ යාළුවෝ ගොඩක් හිටියා. ඉතින් ඔක්කොමලත් එක්ක එළියට යනවා. ඩ්‍රින්ක් එකක් දානවා නෑ කියන්නේ නෑනේ. අපි බොනවා, කනවා, නටනවා, පාටි දානවා. ඉතින් ඒ වගේ නෑනේ ඉතින් බරක් ජීවිතේ. ඒ බරක් තේරුණා කියලා කියන්නේ මට තිබිච්ච බර අයියේ ලොකුම බරක් තිබුණා. මොකද ඒ මොන දේ කරත් අයියේ මම මුළු මගේ පවුලම
නඩත්තු කරගෙන ගියා. ඒ වෙනකොටත් අදටත් හැමදා එදා ඉඳලම පවුලම මම තමයි නඩත්තු කරන්නේ. ඉතින් ඒ බර මගේ තියෙනවා. ඉතින් මම ඒක රිලීෆ් එකක් දෙන්න එපෑයි කොයි පැත්තෙන් හරි මම විනෝද වෙන්න ඕනනේ. ඔය මුදල් හම්බ කරාද නිලිකම ප්‍රයෝජන කර කර කොහම වෙන වෙන ආකාරයෙන් මාකට් එකෙන් දැන් අද නිලිය කියන්නේ සමහර අයට කාඩ් වැදිලා තියෙනවනේ. පෙලක්කයි මේ නිලිකමට ඇවිල් ඔයාට මේ මම කියන්නේ. ඔයා ඇවිල්ලා අති දක්ෂ රංගන ශිල්පියන් අද මේ ටෙලිනාටි කලාවට එනවා. චූටි නංගිල එකක දෙක පෙනී සිටිලා මහන්සි වෙනවට වැඩි හිතෙනවා හාන්සි වෙනවා කියන එක කියලා. මං අහන්නේ ඔයත් මේ ටෙලි ඔයා දක්ෂ රංගන ශිල්පිනියක් හැටියට ලබාගත් ජනප්‍රියත්වයෙන් ඒ මහන්සිලා ලබාගත්ත දේ හාන්සි වෙලත් ලබාගත්තද කියලා. කෙලින්ම අහමු කෙල්ලේ. ඔව් ඉතින් හාන්සි වෙලා ආදරය කරලා හාන්සි වෙලා තියෙනවා. ඒ තුලින් මට දේවල් ලැබිලා තියෙනවා. මම නැතු ඔයා කෙලින්ම මුදලට හාන්සි වුන්නේ නැහැ. Thank you අවංකෝ ඒ කිව්වට. මහන්සිලාත් ආදරය කළා මම හාන්සි වෙලා තියෙනවා. ඒකේ වරදක් නැහැ නේ. Bellows Men in Black. Keratin සත්කාරය සමගින් හිස්සකස් වලට ස්වාභාවික කළුපෑය. Bellows Men in Black. හැමදාම තරුණ පිරිමින්ට මට නම් ඇත්තටම කියන්න ඕනේ දැන් මම මම ඇන්ජලා අක්කගේ වීඩියෝ එක කරා. ඒකෙන් ඇයට යම්කිසි මුදල් ටිකක් ලැබුණා. කුමාර රණපුරට කරා ලැබුණා. අර මනිෂට කරා ලැබුණා. මම නංගිට කරේ පොඩි FB වීඩියෝ එකක් විතරයි. ඉතින් නමුත් මම දන්න ඔයාලට ප්‍රශ්න රැසක් තියෙනවා. ඔයාට අපි අර ඉදිරියේදී අමිල වේද මහතා ගාවටත් යෑමට උවමනාව තියෙනවා. අපි කතා කරලා තියෙනවා ඒ ගැන. නමුත් ඒකට තාම ඔයාට සුදුසුකම يعني පහසුකම් ටික මදි. ඔයා ගෙනියන එක අර කුමාර ගෙනියන වගේ නෙමෙයි. ඊට වැඩිය ලොකු එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ලොකු මුදල් කන් ටිකකුත් ඕන වෙනවා මේ වැඩේට. ඉතින් හදවත් උණු වෙන මේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ සුදා ක්‍රියේෂන් බලන එහෙම දෙයක් කරොත් වටිනවා. මොකද නැගේ මට ඕන කරලා තියෙන්නේ මේ මගේ channel එක මගේ channel එක බලනවනේ ගොඩක්. ඒතර මගේ channel එක අනිත් ඔය සාමාන්‍ය YouTube channel එකක් වගේ නෙමෙයි. මම බොහෝ දුරට උත්සාහ කරනවා වීඩියෝ 4-5ක් කරනකොට ඒ අතර කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවනේ. මේ මාව විශ්වාස කරලා මිනිස්සු ඒක දැන් මේ යුරෝපයේ රටවල් ඕස්ට්‍රේලියාව ඇමරිකාව කැනඩාව බහුතරයක් දැන් මගෙන් කෝල් කරලා තහනවා මොනවද කරන්න ඉස්සරහට කාගෙද කරන්න එහෙම දෙයක් තියෙනවා අපිට කියන්න කියලා. ඉතින් ආදරණීය ලෙස මේල් ලීමත් කරනවා අනුෂණංගි කවදා හරි දවසක ඉතාම ඈතකදී නැගිටින්න ඕන. ඒ නැගිටින්නකන් අපිට දෙන්න පුළුවන් හයිය මේ කෙල්ලට දෙන්න ඕන මගේ සහෝදරියට දෙන්න ඕන. ඒක මේ නංගි කිව්වේ නෑ අයි මේ වීඩියෝ එක කරලා ඒක කියන්න කියලා. මමයි කිව්වේ නංගි මම අද මෙහෙම එකක් කියනවායි කියලා. මොකද අපි ආවේ නෝමල් වීඩියෝ එකක් කරන්න දෙන්නත් එක්ක අතිකාවතක් කරන්න. මං අර කිව්වා වගේ නංගි මම කුණු හොයලා මේ වාගේ අරන් වියුස් ගන්න මම කරන වැඩ එහෙම නෑ මට. මට ඕනනම් එහෙම වැඩත් කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔයත් පොඩ්ඩක් කියන්න. මං වෙනුවෙන් අදන් අයියා කිව්වනේ. ඔයත් ඒකට. ඔව් මං වෙනුවෙන් වාගේ. ඉතින් මට කියන්න තියෙන්නේ මට ඉස්සර ජීවිතේ නෙමෙයි මම දැන් ගත කරන්නේ. මගේ 100%ක්ම වෙනස් ජීවිතයක්. මේකටත් බනි කමක් නැහැ. හැකියාවක් තියෙනවා නම් ලොකු උදව්වක් පිට වෙන්න මට ලොකු හිතේ ධෛර්යය මට තියෙනවා. මං දන්නවා අනිවාර්යෙන් දෙවියන් වහන්සේ මාව නැගිට වනවා කියන එක. ඒ කියන්නේ හැම පැත්තෙම මට හොඳ දේවල් ලැබෙනවා. ඒ ලැබීමත් තුළින් මගේ හිත ගොඩක් සතුටින් මේ ලෙඩවල් වලට අයියා පළවෙනිම දේ තමයි හිත මානසික සුවය. ඉතින් මානසික සුවය ලැබෙනවා කියන්නේ අපි කරන ප්‍රතිකාර වලින් අපිට හිතා ඉක්මනටම සුවයක් ලැබෙනවා කියන එක. ඉතින් ඔබට හැකියාව තියෙනවා නම් මාව දෙපයින් නැගිටින්න උදව් කරන්න. එතකොට මට කියන්නේ දෙපයින් නැගිටට පස්සේ ආයි කසාද බඳිනවද? අපෝ නෑ. ඇයි? අනේ නෑ. කවුරු හරි ආදරෙන් ලෙස ඇවිල්ලා කිව්වොත් එහෙනම් මම දරුවත් බලා ගන්න දරුවෝ ගැන. අනේ අයියා මට දැන් අවුරුදු 22 23ක් මේ අවුරුද්දේ දෙසැම්බර් වලට මගේ පුතාට ලොකු පුතෙක් ඉන්නවා. තාම දැන් කීයද වට? 40? මට දැන් 45යි. ඔව්. අම්ම 45 කියන්නේ අර තා එච්චර අවුලක් නෑ 45ක් කෙනගිටට පස්සේ. නෑ ඉතින් දැන් පුතාගේ කාලේනේ අයියේ. ළමයින්ගේ කාලේ මං මවක් නිසා. ඒ කියන්නේ හොඳ මැචුවර්ඩ් වෙලා ඔයා දැන් පොඩ්ඩක් දැහැමි විදියට එහෙමද? ඔව් අවංගම ඒ වගේ. ඉතින් මම කිසිම කෙනෙක්ට වැරදි මාර්ගක යන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මට පුළුවන් හැම ශක්තියෙන්ම මම තව කෙනෙක්ව ගොඩ ගන්න තමයි අයියේ මම උත්සාහ කරන්නේ.
කාවත් නරකාදියට වැටෙනවට මම කැමති නෑ. ඒ කියන්නේ ඔයාගේ අත්දැකීමෙන් ඔයා දන්නා ඔයාට වැරදුණා. අපේ නවක මේකට එන ෆීල්ඩ් එකට එන නිලියන්ටත් කියන්න ගුණාගේ නිලියක් වෙන්න බලා ඉන්න අයට. චූටි නංගිලා ගොඩක් අයට කියන්න අවවාදයක් දෙන්න ඔයාගේ අත්දැකීමෙන්. අවවාද දුන්නට අවවාද පිළිගනීද කියන එක අපිට දැල්න්නේ තමයි. මොකද චූටි නංගිලා ගොඩක් අද මේ මුදලට මේ අහුවෙලා අනාථ වෙලා තියෙනවා. හොඳට කල්පනා කරලා දුරදිග බලලා මිනිස්සුන්ට රැවටෙන්න එපා. තමන්ට හොඳ කෙනෙක් තමන් තමන්ට අවංක වෙන්න තමන් තව කෙනෙක්ට අවංක නැති වුණොත් ටිකක් අමාරු වෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මගේ ඒ කාලය තුල මට මම අයිය ඇත්තට මං ගමින් ආපු කෙනෙක්. එතකොට මට සමාජ දැනුමක් ලොකු දැනුමක් තිබුණේ නැහැ. එතනදී මාව එක එක දේවල් වලට යොමු වෙනකොට මම දන්නේ නැහැ මේක මොකද්ද කියන එක. ඉතින් ඇක්ෂන් එකේ රියැක්ෂන් එක දැනගෙන නෙමෙයි ගියේ. ඉතින් ඒකටත් මම හිතන්නේ ෆීල්ඩ් එකේම ගොඩක් දෙනෙක් දන්නවා මාව ඒ තැනට පත් කරේ කවුද කියන එක මම හිතන්නේ දන්න කීප දෙනා දන්නවා. තව කියන්නේ ඒ ගමින් කොළඹට ඇවිල්ලා එතනින් සල්ලිකාරයෙක්ට මාව අපේ එක අධ්‍යක්ෂවරයෙකුත් ඒ ඩීල් කරානේ දරුවෝ. ඒක එයා මැරුලා නේද ඉන්නේ දැන්. අර එක අධ්‍යක්ෂවරේ නම කිව්වා දන්නව ඔයකු. මේ ෆ්ලැට් එක කොළඹ එහෙම තියන් ඉඳලා නිලියෝ ඩීල් කරපු එක්කෙනෙකුත් ඉන්නවා. ඔයා දන්න. මම රහසින් කියන්න. නෑ නෑ මං කපනවා ඒක. අර ලැබුණේ නෑ. නෑ එයා නෙවෙයි අයිය මුලින්ම මාව ඒ කියන්නේ තව කෙනෙක්ට අඳුනලා දුන්නේ. ඒ කියන්නේ අපේ අති දක්ෂ ජේෂ්ඨ අග්‍රගාණියේ මොනවාද විචාරක ගීත රචක තියෙන ඔක්කොම ටයිටල් ටික තියෙන සුප්‍රසිද්ධම කෙනෙක් තමයි. දැන් අද නම් ඔක්කොමලා බෝධිසත්වය වගේ ඉන්නවා. පොඩි ඉඟියක් දෙන්න පොඩි ඉඟියක් දෙන්න. ඔය මට කියන්නේ ඒක එයා තමයි මාව ඇත්තටම ඩීල් එක නෑ ඩීල් එකක් නෙමෙයි අයියා. ඒක මන් දන්නේ මොක මොන මේවා ගන්න කරාද කියන එක. වෙන කෙනෙක්ට මං මේ ආපු කාලෙම මාව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා. ඉතින් එතනින් එහාට දිගට දිගට ඔයාට මොකක් කරන්න කියලාද කිව්වේ? නෑ එහෙම මුකුත් කිව්වේ නෑ. අඳුන්නලා දුන්නා. මොකද ඒක මං ෆීල් එකට මං එතකොට කළුත. ඒ කාටද අඳුල්ලා දුන්නේ? එක්තරා පුද්ගලයෙක් මං නම කියන එක. නැත්නම් ව්‍යාපාරිකුට. ව්‍යාපාරිකුට මං ඇත්තටම එයාටත් නම ප්‍රසිද්ධ කළාව නම්බු කරන්න කැමති නෑ. මොකද අදටත් මම හදිසියේ උදව්වක් ඉල්ලුවොත් මට උදව් කරනවා. මං ඉන්ට්‍රොඩියුස් වෙන්න ගිය කෙනා. ඔව්. උදව් කරනවා නැතුව නෙවෙයි. ඒ තුලින් ඊට පස්සේ මං ආදරය කරන්න පටන් ගත්තා. එයාටද? ඔව්. සම්බන්ධයක් ඇති වුණා. ඊට පස්සේ නෑ එහෙම සම්බන්ධකමක් නෑ. නමුත් මට අපහසුතාවයක් ඇති වෙච්ච වෙලාවට මම කතා කළා. එයා ඒ මිනිස්සු හොඳ මිනිස්සෙක් කියලා කියන්නේ. ඒතර අර කවුද අර කුපාඩියා අර මේ අධ්‍යක්ෂකවරයා. අපිට පොඩි ඉංගියක් ඕන. නැත්තම් වැඩක් මේකේ ආතල් එකක් නෑ. ඒක නෑ ඒක හම්බුන්නේ නැත්තම්. මේ පසුවට නේ පොඩි අකුරක් කියන්න නෑ දරු අකුරක් කියන්න මට අකුර නෑ නෑ අකුරක් කියන්න පුළුවන් මම අටන් ගන්න අකුර කියන්න අපි හොයා ගන්න කවුද කියන්නේ මම ඔයාලට මේ වැඩසටහන ඉවුනාට බෑ එක අකුරක් මේ මේකෙ මෙහෙම කරලා අඳින්න බෑ මම විතර හිතා ගන්න මෙහෙම කරලා ඇඟිල්ලෙන් අඳින්න බෑ ඇඟිල්ල වැඩ කරනවා නෑ නෑ මෙහෙම කරලා මේක පේන්නේ නෑ මෙහෙම කරලා ඔයා මේ කරන්න අකුර ලියන්නකො මේකෙ මේ ඔයාලට පුළුවන් විදියට ඇඟිල්ලෙන් ලියහන් කොරන් ගියා බෑ 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 ඒක හරිනේ අයියේ ඒක දැන් වැඩක් නෑ නේ ගිය දේවල් ගියා මං කිව්වනේ ගිය දේවල් ගියා මං ඒව ගැන පිටු පෙරලන්න කැමති නේ අපි ඉස්සරහ පිටු ගැන කතා කරමු. ඉස්සරහ පිටුව තමයි අනුෂා සොනාලිට නැගිටින්න ඕන. අපි නැගිටින්න ඒ අත්වාරුව දෙන්න ඕන. ඒ ඕගොල්ලන්ගේ හයියෙන් ඕගොල්ලන්ගේ හදවත උණු වෙන ඕගොල්ලන්ගේ හයියෙන් තමයි මෙයා නැගිටින්නේ. ඒ නැගිට දවසට ඕගොල්ලන්ට සතුටක් දැනේ. මෙයාට හොදටම අපිට වැඩිය පට්ට සතුටක් දැනේ. ඒ තැනට ගෙනියන්න අපි කැපවෙමු. අපිට පුළුවන් දේ කරමු. අපිට ඉතුරු වෙන්නේ කිසි දෙයක් මහල් යනකොට අපිට පෙට්ටිය කිසි දෙයක් ගෙනියන්න බෑ. අපේ සාක්කුත් නෑ මේ අපේ මහන ඇඳුමේ සාක්කුවක්වත් නෑ නංගි.
ඒ නිසා මේ ගෙනියන්න කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඉතුරු කර දේ තමයි මේ මම පෙලක් කරලා නම් ගොඩක් වෙලා තමයි මිනිස්සුන්ට ගොඩක් කරලා කියන මිනිස්සු මී හරක් මොලේ නැති වුණා නම් මනම් කියලා. මට දැන් තේරෙනවා මේ අපේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ගේ පුදුම හදවත් උණු වෙන මිනිස්සු කොටසක් ඉන්නවා ලංකාවේත් ඉන්නවා ශ්‍රී ලාංකික පිටරට ඉන්නවා මාරදෝගයක් නංගි. මාරමතෝගයක් ඉන්නවා. ඒක මට දැනිලා තියෙනවා. මම ඒක අයියේ අපි ආයුසුලජ ආයුසුලස ප්‍රයෝජනයට ගන්න නරකයි. ඒ වගේ මිනිස්සුන්ව අපි ඇත්තටම පුදන්න ඕනේ. අපි ආරක්ෂා කර ගන්න ඕනේ අයියේ. ඒ කියන්නේ මම අර මිනිෂගේ කියලා අර බුරියානි කත්තන්දරයක් කරේ. එයාට දවස් දෙකෙන් ලක්ෂ 9ක් හම්බුණා. එක්කෙනෙක් ඇමරිකාවේ ලක්ෂ 5ක් දාලා තිබ්බා. තව ලක්ෂ 4ක් ඔහොම පොඩ පොඩ එකතු වෙලා ඇවිල්ලා දැන් මේ වෙනකොට ලක්ෂ 15ක් හම්බුලා. 15ක් වැඩි ඊ වෙනකොට. දැන් එයාම කිව්වා අයියේ මට ලක්ෂ 9යි ඕනේ. මම කව මම ඉදිරියට අපි නංගේ වෙන ෆන්ඩ් එකක් පටන් ගන්න හදනවා. මේ 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 ආදිසු මේ කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි මම කරන්නේ. මගේ හෘද සාක්ෂිය සතුට වෙන්න මට යන තැනකටත් ගෙනියන්න නෙමෙයි. මට ඕනේ සතුටක් විතරයි ජීවිතේ. ඊළඟ ආත්මේ බලාගෙන කරන දෙයක් නෙමෙයි. එංගලන්තයේ ඉඳලත් මල්ලි කෙනෙක් කතා කරා. ඒ මල්ලිත් කිව්වා අක්කා මේ මේත් කරන්න පටන් ගමු. ඒ මල්ලි තමයි ඇත්තටම දැන් මේ ට්‍රීට්මන්ට් මම කරගෙන යන එකට යම් කිසි විදියකින් උදව්වක් කරනවා. තීතුරු ටිකක් කරගන්න ඕනේ. බලමු. බලමු නෙමෙයි කරමු. බලමු කියලා හරියන්නේ නැහැ. අපි මේ 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 එක කරමු කොහොමත් අර මං කියන වගේ ඉදිරියේදී දැනුම් දෙනවා අපේ ෆන්ඩ් එක මොකද්ද කියලා. අර මිනිෂේ ඉතුරු සල්ලි ටික ලැබෙන ලක්ෂ 9න් ඉහළ සල්ලි ටික ඔක්කොම අපි අර මුදලට දානවා. එහෙම අර මුදලට දාලා මට පුළුවන් විදිහට සුදා ක්‍රියේෂන් channel එක මේ බලන ලක්ෂ සංඛ්‍යාත අපේ සහෝදරයා සහෝදරියන්ගේ උදව්වෙන් තව ලොකු වැඩක් කරනවා නංගි. මං කියන්නේ මේ වැඩෙන් ලොකු උදව් ටිකක් කරනවා. ඊට අමතරව තවත් මම අධ්‍යාපනය ලැබන ඕ ලෙවල් හොඳටම පාස් වෙච්ච වෛද්‍ය විද්‍යාලයට දක්වා යන්න පුළුවන් කියන මේ දැක්කනේ මම ආසයි. පුළුවන් නම් මට හොයලා දෙන්න ඕ ලෙවල් A8ක් 9 ඔහොම ගත්තා ඉන්නවනම් අධ්‍යාපනයේ මග කඩාකප්පල් වෙන්න යනවනම් අපි සූදානම් උදව් කරන්න. ඒක දුව හෝ පුතාව වෛද්‍යවරයෙක් කරන තැනට එනකන් අපි අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඕගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනම් මට දැනුම් දෙන්න. මේකේ පල්ලෙහා නම්බරයක් යනවා. මේ අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් රිකී පොන්ටින්ගේ. රිකී පොන්ටින් අමතන්න. රිකී පොන්ටින් මගේ නම්බරේ දෙයි. මොකද මට හැම මගේ නම්බරේ දීපු ගමන්ම ගොඩක් කරදර වැඩි නංගි මට. දැන් ගොඩක් මට කෝල්ස් ආවා අයියාගෙන් පස්සෙත් මගේ නම්බරේ කියලා. එහෙම ඉතින් කතා කරලා අපි ඒකේ account number එකක් දැම්මේ නෑනේ අයියා. ඉතින් මට කතා කරාම ගොඩක් දෙනෙක් කියනවා ඉන්ටර්වල්ට ගියාම අක්කා ඔයා ඔයාගේ account number එක කියන්න ප්‍රසිද්ධියේ. ඔව් මන් දැක්කවා YouTube දෙකක්ද කොහෙද ප්‍රෝග්‍රෑම්ස් කරලා තිබ්බ කිසිම තැනක දාලා තිබ්බේ නෑ කිසිම. ඔව් දැන් ඒකෙත් මගේ නම්බර්ස් මුකුත් නම්බර් එක දැම්මේ නෑ කියන අයියා. කොහොද දැන් ඔයාගේ දා ඇවිල්ලා ගියාට පස්සේ පුදුම මට නිදිය ගන්න නෑ. මං කියන්නේ account number එකක් හරි දාන්න එපා. කැමැති පුද්ගලෙක් හරි දෙයිනේ. ඉතින් ඒ නිසා අපි මේ නම මේ නම්බරේ දානවා. ඒ කියන්නේ හෑන්ඩ් වාගේ නම්බරේ නෙමෙයි අනුෂාව කන්ටැක්ට් කරන්න ඕන නම් අන්න මගේ රිකී පොන්ටින්ගේ නම්බරේ තියෙනවා 24 පෑම ඕපන්. ඒකට කතා කරන්න රිකී පොන්ටින් අනුෂා අක්කව සෙට් කරලා දෙයි. නෑ කමන්නේ මල්ලි මේ අයියේ දැන් මොකද? කමන්නේ ඔය මල්ලි වගේ පේන්නේ දැන්. මේ දැන් මොකද එක මේ මේ මගේ දුරකථන අංකේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකෙන් කිව්වනේ. කිව්ව හින්දා දැන් හැමෝටම මේක ගිහිල්ලා තියෙනවා. දැන් මට කමන්නේ නැද්ද? ඒ හින්දා දැන් දැම්මට කමන්නේ නැහැ. මම ඕන්නම් කියන්න. ඔව්. කමන්නේ නැද්ද දැන්? කියන්නේ මං කියන්නේ. 077 60 12 574 මගේ දුරකථන අංකය 077 60 12 574. account number එක අපි දානවා. පේන්න දානවා. ලොකුවටම දානවා. ඇයිගේ බැංකුවට සල්ලි දාන්න. මම තව ඔයාට තෑග්ස් කරන්න ඕන කියලා නංගි. ඔයා මෙච්චර අත කකුල් දෙකත් පණ නැතුව රෝද පුටුවේ ඉන්න කෙනා ගිහිල්ලා ඇන්ජලාට උදව් කරනවා. අපේ කකුල් හයිය තියෙන මේ අය එතනට ගියේ නෑ ওই විදියට. ඔව් ඉතින් ඇත්තටම මේ මම හැබැයි සංවේදී කලාකරුවෝ ඒගොල්ලන්ට කියන්නේ. ඔව් ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා අයියේ. දැන් මම හරහා හරි ඒ කියන්නේ මම හරහා කියන්නේ දැන් මම ඇන්ජලක්කව තනි කරන්න නැතුව මං ඉදිරිපත් වුණා. මං අක්කව බලා ගන්නවා මම මැරෙන්න දෙන්නේ නැහැ කියන එක. ඒ හරහා ගොඩක් දෙනෙක් අක්කට කතා කරා. දැන් අයියා වුණත් මං හිතන්නේ ඊට පස්සේනේ මේ ඉන්ටර්වයුව එක කරන්න හරි ගියේ. ඉතින් ඒ එහෙම හරි ගිහිල්ලා උදව් කරන එක ගොඩක් ලොකු හයියක්. මං හිතන්නේ මූලික අඩිතාලම මට ඒකට දාන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඇත්තටම මම ඇන්ජලා අක්කා දැන් මමත් අසරණ තත්ත්වේ හිටියනේ අයියා. ඉතින් මම තාමත් එහෙම තමයි ඉන්නේ. නමුත්
කෙනෙක් තනි වුණාම ඒ දැනෙන හැඟීම මට ගොඩක් දැනෙනවා. ඉතින් ඒකයි මම ඇන්ජලාක්කව හැමතිස්සෙම තනි කරන්නේ නැතුව පැය 24ෙම මම එයා ගැන හොයලා බලනවා. එයා ගැන හැම දෙයක් ගැනම මම දන්නවා. මම පදිංචියට මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ නිවස මේ ෆ්ලෝ එකේම නංගි කෙනෙක් අක්කගේ ඔපරේෂන් එක ඔක්කොම ඉවර වෙනකන් නිකන් නොමිලේ ලබා දුන්නේ. ඒකට ගොඩක් ස්තුතියි. ඉතින් මොකද මට අපේ ගෙදර කාමර දෙකයි තියෙන්නේ ඉන්න ඉඩ. පහසුව මදි හින්දා අක්කට සද්ද බද්ද වැඩි නැතුවනේ ඉන්නත් ඕනේ. අම්මත් තියෙන්නේ රෝද පුටුව ඈ. ඔව්. මේ ඉතින් රෝද අම්මා තමයි නිකන් ගිහිල්ලා ඇන්ජලක් අමුර කරන්නේ. මේ කතා කර කර ඉන්නවා ගිහිල්ලා බලලා. මේ ඉතින් එයා ඉන්න එක මටත් ලොකු හයියක්. මම එයත් ඉන්න එකත් ලොකු හයියක්. අපි එකිනෙකාට උදව් කරමින් යන්න ඕන නම් මේ ජීවිතේ කවුද දැන් කොරෝනා හැදිලා ලබන සතියේ මැරෙයිද කියලා. ඕ අපි මේ දැන් යනකොට වාහනේ ඉස්සරහට යනකොට රිකී පොන්ටින්ටයි මටයි කන්ටේනරයක් ඇවිල්ලා ගහලා දායි කියලා අපි දන්නේ. කරන දේ අපි ඔච්චරයි හොඳ දෙයක් කරන්න ඕන. දෙන්න පහක් නැගිටින්න ඕන. නැගිටින්න උදව් කරන්න ඕන. හැමෝටම ජය වේවා. ජය වේවා කියන්නේ. ජය වේවා. බෙලොස් මෙන් ඉන් බ්ලැක්. කැරටින් සබ්කාරයේ සමගින් හිසකස් වලට ස්වාභාවික කළු පෑය. බෙලොස් මෙන් ඉන් බ්ලැක්. හැමදාම තරුණ පිරිමින්ට ඓතිහාසික 15 වුණු පජාතිම ජනාධිපතිවරයා තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කියලා. කැපැසිටි එක නැති මිනිස්සෙක් ඒකයි තියෙන්නේ. මම හිතන විදිහට නම් බෝම්බේ සැලසුම් කරලා තියෙන්නේ මේ බලයට පැමිණීමට අදාළ කණ්ඩායමේ වැඩක් වගේ කියලා නිකන් මට හිතෙනවා. ඔබ වහන්සේට මොකද කියන්නේ දැන් සැපද? හමුදා විසින් ගන්න ජයග්‍රහණ මෙයාගේ දේශපාලන බලය සඳහා යොදා ගැනීමක් මෙයා කරා. මෙයා එහෙම දේශප්‍රේමියෙක් නෙමෙයි රටට ආදරය කරන කෙනෙක් නෙමෙයි. දේශපාලනික තීන්දුව ගැනීමේදී අපේ රටේ මිනිස්සු දුප්පත්. කොහොම හරි අර කැණි කසලට ඉවත් කරන තැනට එයා එනවා නම් එහෙම. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න මිලිටරිකරණයකට රට යනවා කියන චෝදනාවට ලක් වෙනවා. හැබැයි ඒක දැනගෙන තනතුරෙන් පඩි ගත්තා ලිටරෝ එකේ. අනේ නෑ. ඒක සම්පූර්ණ වැඩ කරපු එකට දෙන පොඩි ගොට්ටකුත් තමයි අපේ හැදුවේ.